බුදු මිහිඳු හිමි ශ්‍රී සද්ධර්මය ගෙන උතුම් පොසොන් පුන් පොහොය යෙදෙන මේ පින්බර දවසේ ලක්වැසි සදහවත් සිත් නිවාසනහනුවස් FM දෙරණින් පිදෙන ශ්‍රී සදහම් පියුම පොසොන් පෝදා දම් දෙසුම දේශකයානු හම්බන්තොට උඩමලල වෙහෙරගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපාද රිදීගම ඉන්ද්‍රාලෝක ස්වාමීන් වහන්සේ නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මච්ඡපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මච්ඡපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස චෝදිතා දේව දූතේහි යේ පමච්ඡන්ති මානවා තේ දීගරත්තං සෝචෙන්ති හීන කායෝ පගානරාති පිංතුනි තුන් ලෝකාග්‍රෝ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින්
मे लोकेट महात्म सेनसिल्ल पिनिस देशना कट वदाल उतुम श्री सद्धर्मेन अद मे उतुम दवसे मे उतुम लंका धरणी तलेट श्री सद्धर्मे उरुम वेच्च दायाद वेच्च समयक बुदुरजानन वहांसेगे उतुम श्रावक रत्नयक्वन मिहिंदु महाराहतन वहांसेगें अपे मे पुंचि दिवयिनट दायाद वेच्च धर्म देशनावक तमाई मातृका करगत्ते दुरैत रटक इपदिला अपि गैन दान्नी नेतुव अपे जातियट पिहिट वेन्न वैडम कर वदाल अनुबुदु मिहिंदु महाराहतन वहांसेट अपि सदा नयगति गरु कल युतुई ए तरं दुरैत रटक इंदला हरि अपि केरे अनुकंपावें अपे रटट वैडम करला तुन लोके सनसन्न देशना करपु असिरिमत् सद्धर्मयेन अपे जीवित सेनसुवा ए निसा तमाई अदत् अपि मे धर्मे कथा करन्ने अपि मे श्रवणे करन्ने बहु कालयक् संसारे पारमी धर्म सपुरागेन ऐविल्ला मे महाभद्र कल्पे सतरवेनि बुदुरजानन वहांसे लेस गौतम बुदुरजानन वहांसे पहाल उने महा पिनकट ए बुदुरजानन वहांसे लोतुरा बुद्ध राज्येट पत्तुने नेत्नं अपट मे एस देखेन दकिन्न बेरी बहु देवल कवदावक्कत् अपिट दनगान लबेन्ने කන්දෙකට අහන්න බැරි බොහෝ දේවල් අපිට කිසිම දවසක දැනගන්න ලැබෙන්නේ නැහැ. අපේ හිතෙන් හිතාගන්න බැරි සංසාර ගමන ගැන අපිට කවමදාකවත් දැනගන්න ලැබෙන්නේ නැහැ. නමුත් අපේ පිනට පහළ වුණු බුදුරජාණන් වහන්සේගේ ආනුභාවය නිසා ඇස් දෙකකට නොපෙනිච්ච දේවල් ඇස් දෙකෙන් දැක්කා වගේ දේශනා කළා. ඒ විදියට ශ්‍රද්ධාවෙන් සරණ ගියපු ශ්‍රාවකයන්ට කිසිම පැකිලීමක් නැතුව ඒවා තමන් දකින විදිය බුදුරජාණන් වහන්සේගේ ඥාණයෙන් අවබෝධ කරපු දේ ඒ අයිරින් පිළිගන්න පුළුවන් තරමේ විශ්වාසයක් තියෙනවා. ඒ විශ්වාසයට කියන්නේ සැදැහැ ශ්‍රද්ධාව කියලා කියනවා. ශ්‍රද්ධාවේ පිහිටාගෙන ඉන්නවා නම් බුදුරජාණන් වහන්සේගේ ඥාණය ගැන විශ්වාස නම් ඒ විශ්වාසයේ තියෙන පින්තුල්ලාට ප්‍රඥාව කරා නිවන කරා යන මඟ බොහොම ඉක්මන් සැකයක් නැ නිසකවම බුදුරජාණන් වහන්සේ යමක් දේශනා කළා නම් ඒක ඒ පරිදිම පිළිගන්න විදිහේ හිතේ පැහැදීමක් මොකද පින්තුනි අපි කාටවත්ම නැති තරමේ අනන්ත ඥානයක් අනන්ත ගුණයක් අනන්ත අවබෝධයක් තියෙන උතුමන් වහන්සේ තමයි අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. එම නිසා බුදුරජාණන් වහන්සේ සරණ යන ලැබීම අපේ භාග්‍යයක්. බුදුරජාණන් වහන්සේ නමකගේ සද්ධර්මයක් ලෝකේ පවතින කාලේ මනුස්ස ලෝකෙ ඉපදින ලැබීම පිනක්. ඒ දෙකම අර්ථවත් කරලා දෙන සද්ධර්මයේ ශ්‍රවණය වීම මහා වාසනාවක්. ඒ නිසා මේ වෙලාවේදී අපිත් බුදුරජාණන් වහන්සේ ඉතා විස්මිත විදියට මේ ලෝකය ගැන එලි කරපු උතුම් දේශනාවක් තමයි මේ මාතෘකා කරගත්තේ දැන් ශ්‍රවණය කරන්නේ මේ දේශනාවේ නම දේවදූත සූත්‍රය මේ දේශනාව සඳහන් වෙන්නේ සූත්‍ර පිටකේ මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකේ මේ දේශනාව මේ ලෝකතලයේ පහළ විවදාල සියලුම සම්බුදුරජාණන් වහන්සේලා විසින් අත්නොහැරම දේශනා කරන දේශනාවක් මේ දේශනාව දේශනා කරන්නේ අපේ ඇස් දෙකෙන් පේන දෙයක් ගැන නෙවෙයි අපි අපේ මනසින් දකින්න ඕන දෙයක් ගැන මේක ඇස් දෙකෙන් බලන්න හිටියොත් කිසිම දවසක බලන්න බැරි දෙයක් නමුත් පරලොව ගමනේදී හමු වෙන දෙයක් සංසාර ගමනේදී හමු වෙච්ච දෙයක් සමහරට අනාගතෙත් හමු වෙනවා සංසාර ගතියට අහු වුණොතින් මේක ඇස් දෙකෙන් දකිනවා කවදා හරි සංසාරෙන් අත මිදෙනවා නම් කවදාවත් මේක දකින්න ලැබෙන්නේ නැහැ. මේකට පත් වෙන්නේ නැහැ. මේ කියන්නේ සැපක් ගැන නෙවෙයි. මේ කියන්නේ මහා දුකක් ගැන. ඇයි මහා දුකක් ගැන මහා භයානක කිරණමක් ගැන දේශනා කළේ? ඒ භයානක දුකෙන් භයානක කිරණමින් අත මිදෙන්න ලැබේවා කියන මහා කරුණාවෙන්. නිසා මෙවැනි භයානක දේවල් සංසාර ගමන යන අපි හැමෝටම මුහුණ දෙන්න තියෙනවා. අපි කොච්චරවත් සංසාර දිමේවට මුහුණ දුන්නා ඒත් අපිට තාම මතක නැහැ. තව කොච්චර කල් ගියත් ඒක මතක් වෙන්නේ නැහැ.
ඒ මේ කෙලෙස් හිතේ හැටි. කෙලෙස් වලින් වැහිච්ච මනසකට අතීතය දකින්න බෑ. අනාගතය දකින්න බෑ. ඒත් කෙලෙස් වලින් අත මිදිච්ච මනසක් ඇති පිරිසිදු సంతාන ඇති අපේ බුදුරජාණන් වහන්සේ ඒ අතීතය අනන්තය දක්වා විනිවිද දුටුවා. අනාගතය අනන්තය දක්වා විනිවිද දුටුවා. ඒත් ඒ හැම කාරණයක්ම නිරන්තරයෙන් අපට දේශනා කර කර හිටියෙත් නෑ. ඒ වයින් අවශ්‍යම දෙයක් තියෙනව නම් සංසාරයෙන් ඈතර වෙන්න අතීතේවනිත් කාරණා දේශනා කළායව දුටුව පරිදිම අනාගතේ යම් කරුණක් නිසා දුකින් ඈතර වෙන්න අපිට පුළුවන් නම් ඒ අනාගතේ සිදුවෙන විස්තරත් බුදුරජාණන් වහන්සේ ත්‍රිපිටකය තුල දේශනා කරලා තියෙනවා. සමහර කෙනෙක් හිතන්න පුළුවන් අපිට ඇයි අද මේ තියෙන දේවල් නැත්තම් එදා සිද්ධ වෙච්ච සමහර දේවල් ඇයි දේශනා කළේ නැත්තේ කියලා. පින්වතුනි හැම දෙයක්ම නිකරුණේ විනෝදය පිණිස බුදුරජාණන් වහන්සේ අපිට කියා දෙන්නේ නැහැ. මේ දේශනා වෙන කරුණ වුණත් අපි විශ්මයට පත් කරන්නවත් අපි විනෝදයට පත් කරන්නවත් අපේ සතුට පිණිසවත් නෙවේ දේශනා කළේ. මුළු මහත් ලෝකේ බුද්ධිමත් දෙවි මිනිසුන්ගේ සැනසිල්ල පිණිසයි අවබෝධ ඥානෙ පිණිසයි. බුදුරජාණන් වහන්සේලාගේ කිසිම දවසක නිෂ්ඵල වූ වචනයක් නිෂ්ඵල වූ දේශනාවක් පැවැත්වෙන්නේ නැහැ. ඉනිසා ඉතාම සඵල වූ විශිෂ්ට දේශනාවක් මේ දේශනාව මිහිඳු මහරහතන් වහන්සේත් ලංකාවට ධර්මය අරගෙන ඇවිල්ලා මුලින්ම දේශනා කළා. මුල්ම දේශනා පෙළෙහි සඳහන් වන විසිතුරු දේශනාවක්. ඒ දේශනාව ශ්‍රවණය කරලා ලංකාවේදීම එක් එක් අවස්ථාවල නිවන් දුටු පිරිස මෙපමණයි කියලා සීමාවක් නැහැ. බොහෝ දෙනෙක් අරියත්වයට පත් කරපු උතුම් දේශනාවක්. මේ උතුම් දේශනාවේදී බුදුරජාණන් වහන්සේගේ ලෝකවිදූ කියන උතුම් ගුණය මතුවෙනවා. ලෝකවිදූ කියන ගුණේ අර්ථය කෙටියෙන් සිහි කරගත්තොත් අවකාශ ලෝකය කියන බාහිර ලෝක පිළිබඳ සම්පූර්ණ දැනුමත් සත්ත්ව ලෝකය කියන සත්ව ප්‍රජාව පිළිබඳ අවබෝධයත් සංඛාර ලෝකය කියන රාග ද්වේෂ මෝහ කෙලෙස් ගැට හැදෙන මේ හිත පිළිබඳව సంతානී පිළිබඳ සම්පූර්ණ වශයෙන් ඇති අවබෝධයයි. ඒ සම්පූර්ණ අවබෝධය තුලින් බුදුරජාණන් වහන්සේ ලෝකයෙන් අත මිදුනා ලෝකය විනිවිද දුටුවා ලෝකය අවබෝධ කළා කියන අර්ථය තියෙනවා. ඒ ලෝක විදූ ගුණේ ආශ්චර්ය මතුවෙනවා. මේ දේශනාව නිරය පිළිබඳ විස්තරයක් කෙටියෙන් විස්තර කරපු තැනක්. ඒ වගේම ජාතක පොත බලනකොට මහා නිමි ජාතකයේදීත් බුදුරජාණන් වහන්සේ සවිස්තරව මේ කාරණය පිළිබඳවම විසිතුරුව දේශනා කරපු දේශනාවක් සඳහන් වෙනවා. වගේ බාලපඬිත සූත්‍රයේත් මේට කෙටියෙන්ද මේ දේශනාවේ කරුණු සමූහය නැවතත් දේශනා වෙලා තියෙනවා. ඒ නිසා මේ කරුණ හොඳට සිහිය තියාගෙන බුදුරජාණන් වහන්සේගේ උතුම් ඥානය පිළිබඳ විශ්වාසය ශ්‍රද්ධාව ඇතුව අපි ශ්‍රවණය කරමු. එදා බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සවැත්නුවර දෙවුරම් වෙහෙරේ. සවැත්නුවර දෙවුරම් වෙහෙරේ වැඩ සිටින අපගේ බුදුරජාණන් වහන්සේ එදා සද්ධර්ම ශ්‍රවණයට තැන්පත්ව වැඩ සිටියා වූ ස්වාමින් වහන්සේලාව ආමන්ත්‍රණය කළා පින්වත් මහණෙනි කියලා. ඒ වෙලාවේදී ඒ ස්වාමීන්ද්‍රයන් වහන්සේලාද පින්වතුන් වහන්ස කියලා භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්නා. අන්න ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ මේ දේශනාව පැවැත්තුවා. මහණෙනි, හන්දියක් ළඟ ඇස්පේන පුරුෂයෙක් හිටගෙන ඉන්නවා. ඒ වටේට ගෙවල් කිහිපයක් තියෙනවා. ඒ ඇස්පේන කෙනා දකිනවා එක ගෙදරකින් මිනිස්සු ඇවිල්ලා තවත් ගෙදරකට මාරු වෙනවා. ඒ ගෙදරින් එළියට ඇවිල්ලා තවත් ගෙදරකට මාරු වෙනවා. මහණෙනි, මේ විදියට ඇස්පේන කෙනා පාරේ හිටගෙන ඉන්නකොට ගෙදරින් ගෙදරට මාරු වෙන අය දකිනවා වගේ මමත් මිනිස් ඇස ඉක්මවා ගිහිපු පිරිසුදු දිවස් නුවණින් මේ ලෝකයෙන් චුත වෙලා පරලෝකේ ඉපදෙන සත්වයෝ දකිනවා. සුගතියේ ඉපදෙන සත්වයන් දකිනවා, දුගතියේ ඉපදෙන සත්වයන් දකිනවා, පින් ඇති සත්වයන් දකිනවා, පව්කල සත්වයන් දකිනවා, වර්ණවත් සත්වයෝ දකිනවා,
දුර්වර්ණ සත්වයෝ දකින්නවා කර්මානුරූපව චුත වෙන උපදින සත්වයන් මම දකින්නවා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ දිවස් නුවණ පිළිබඳව බුදුරජාණන් වහන්සේ උපමාවකින් දේශනා කළා. ගෙදරකින් ගෙදරට මාරු වෙන මිනිස්සු දකිනවා වාගේ භවෙන් භවයට මාරු වෙන සත්වයන් දකින ආශ්චර්යවත් ශක්තියක්. දිව්‍ය ලෝකයට, මනුස්ස ලෝකයට, බ්‍රහ්ම ලෝකයට කියන මේ සුගති ලෝකවලටත්, මනුස්ස ලෝකයෙන් සතර අපාය කියන දුගති ලෝකවලටත්, නිරේ තිරිසන් ප්‍රේත අසුර කියන මේ ලෝකවලටත් භවයෙන් භවයට මේ සත්වයෝ මාරු වෙවි යනවා. ඒ මාරු වෙන ස්වභාවය සම්පූර්ණ වශයෙන් සියලු සත්වයන්ගේ මාරු වීම බුදුරජාණන් වහන්සේ එක ක්ෂණයක දකින්න තරම් ශක්තියක් තියෙනවා. ඒ තමයි අනන්ත සසරේ දියුණු කර පාරමී බලයේ ශක්තිය, ප්‍රඥා පාරමී බලය, ඒ උතුම් ඥානය අනන්ත බුදු නුවණින් දකිනවා. යම් සත්වයෝ මනුස්ස ලෝකයේදී කයින්, සිතින්, වචනයෙන් කුසල් කරනවා, පින් කරනවා, ඒ කුසල් කරන කෙනා සතුන් මරන්නේ නැහැ, සොරකම් කරන්නේ නැහැ, කාමයන්ගේ වරදව හැසිරෙන්නේ නැහැ, බොරු කියන්නේ නැහැ, කේලාම් කියන්නේ නැහැ, හිස් වචන කියන්නේ නැහැ, පරුස වචන කියන්නේ නැහැ, ලෝභ කරන්නේ නැහැ, වෛර කරන්නේ නැහැ, මිත්‍යා දෘෂ්ටික වෙන්නේ නැහැ, සම්මා දිට්ඨිය ඉන්නවා. ඒ මනාව යහපත් කර්ම කරගෙන, කුසල් කරගෙන, ඒ ධර්මචරියාව නිසා, කුසලය නිසා මරණින් පස්සේ සුගතිය උපදිනවා. තව සමහරක් මිනිස්සු මනුෂ්‍ය ලෝකයේදී සතුන් මරනවා, සොරකම් කරනවා, කාමයන්ගේ වරදවා හැසිරෙනවා, බොරු කියනවා, කේලාම් කියනවා, පරුස වචන කියනවා, සම්පප්පලාප කියනවා, ලෝභයෙන් ඉන්නවා, වෛර කරනවා, මිච්ඡා දිට්ඨිකයි. මේ නිසා මරණින් පස්සේ සතර අපාය ඉපදෙනවා. සතර අපායට යන ගමන හදාගත්තේ මනුස්ස ලෝකයේදී. මෙතෙන්දි වටින කරුණක් තමයි මිච්ඡා දිට්ඨිය. බොහෝ දෙනෙක් තුල තියෙනවා, පතුරාගෙන යනවා. මෙලව පරලව පිළිගන්නේ නැහැ. දානේ දාන විපාකයේ සංග්‍රහ විපාකයේ පිළිගන්නේ නැහැ. අම්මා තාත්තට සැලකුවාම සැනසෙල්ලක් විපාකයක් ආනිසංශයක් ලැබෙනවා කියලා පිළිගන්නේ නැහැ. නොසලකුවාම ආදීනවයක් දුකක් ලැබෙනවා කියලා පිළිගන්නේ නැහැ. දිව්‍ය ලෝක 6ක් බ්‍රහ්ම ලෝක 20ක් තියෙනවා කියලා පිළිගන්නේ නැහැ. සතර අපායක් තියෙනවා කියලා පිළිගන්නේ නැහැ. මෙලොවකට සත්‍යයේ පරලොවකින් එනවා කියලා පිළිගන්නේ නැහැ. මෙලොව ඉන්න කෙනා මරණින් පස්සේ පරලොව යනවා කියලා පිළිගන්නේ නැහැ. ලෝකේ අවබෝධ කළ විශිෂ්ට ඥානයෙන් දේශනා කරන බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාගේ දේශනා පිළිගන්නේ නැහැ. ඕනි මතයක ඉඳගෙන කරන්න බැරි පාපේකුත් නැහැ. එනිසා එවැනි කෙනාට කිසිම දවසක නිදහසක් නම් නැහැ. සතර අපායේ නිරේටම යනවා. නිරේත් කාලාන්තරයක් ජීවත් වෙනවා. ධර්මයේ සඳහන් වෙනවා මිත්‍යා දෘෂ්ටික කෙනාට කල්ප විනාශේදීවත් සුගතියට එන්න ලැබෙන්නේ නැහැ. මේ දසදහසක් සක් වලින් ඈත සක් වලක මැවෙන අපායක යදුක් විඳිනවායි කියලා. සම මෙවැනි කර්ම කරනවා. අකුසල් කර්ම කිරීම නිසා, අකුසල් කර්ම සමාදන් වීම නිසා, ආර්යයන් වහන්සේලා නිඳා කිරීම නිසා මේ කර්ම කරගත්තු කෙනා මරණින් පස්සේ දුගතියට යනවා. මරණ මොහොත හැමෝටම ඇතිවන එකක්. උපන්නානම් කෙනෙක් මැරෙනවාමයි. මනුස්ස ලෝක ඉපදෙනවායි කියන එක සාමාන්‍ය දෙයක් නෙවෙයි. මහා පිනකින් ලැබෙන දෙයක්. බොහොම දුර්ලභ දෙයක්. මොන වගේ දුර්ලභයිද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මෙහෙමයි. කනකැස්බෑවේ කවුරුදු 100කට සැරයක් මහා මුහුදෙන් උඩට එනවනම්, ඒ මුහුදේ පාවී තියෙන පිදුරු කෑලක සිදුරෙන් යම් දවසක අහස දකිනවනම්, ඒ අහස දකිනවායි කියන එක ඉක්මනට වෙන්න පුළුවන්. ඒක බොහෝ වාරවල වෙන්න පුළුවන්. නමුත් මනුස්ස ජීවිතේ වැරදිලා තිරිසන් ලෝකෙට වැටුණහත්, අපායට වැටුණොත් එවැනි කෙනා නැවත මනුස්සයෙක් වෙනවායි කියන එක ඊටත් වඩා අමාරු දෙයක්, දුර්ලභ දෙයක්.
කනකැස් බෑවා වියසිදුරෙන් එළිය දුටුවත් සතරාපායට වැටිච්ච කෙනා මිනිස්සෙක් වෙන්නේ නැහැ. ඒ නිසා ඊටමත් අපහසුයි මිනිස් ජීවිතයක් රැකගන්න එක. ලැබුණු මනුස්සත්කම රැකගත්තොත් වාසනාවන්තයි. ඒ මිනිස් ජීවිතය අහිමි වුණොත් අවාසනාවන්තයි. කවදා කෙදින නැවතත් මිනිස් ලෝක ඉපදෙන්න ලැබෙයිද කියලා කියන්න බැරි තරමේ දුක් තියෙනවා සතරපාය. නිසා ඒ තරම් දුර්ලභ වාසනාවක් මිනිස් ජීවිතේ කියන්නේ. ඒ මිනිස් ජීවිතේ ලැබුණාම මිනිස් ජීවිතයේදී මුනිම්ම දෙමව්පිය හමු වෙනවා. ඒ දෙමව්පිය පෞකාරිය වුණොත්, අසත්පුරුෂය වුණොත්, දරුවන්ට හොඳ නොමග කියා දුන්න නැත්නම්, ඒ දෙක හොඳ නොහොඳ කියා දුන්න නැතුව නොමග යන විදියට කටයුතු කළොත් එතනින් තමයි මුලින්ම සතර අපායට දොර විවර වෙන්නේ. ජීවත් වෙන කාලේ මුණ ගැහෙන කේක් කෙනා නිසා, තමන් හිතේ දුර්වලකම් නිසා බොහෝ පව් රැස් වෙනවා. සමහර පින්වන්ත අය ඉන්නවා කවුරු නිසාවත් ධර්මයේ දන්න නිසා තමන්ගේ ගමන නවත්ත ගන්නේ නැහැ. සුගතිය වරද්ද ගන්නේ නැහැ. නිවන අහිමි කරගන්නේ නැහැ. බොහෝම ලොකු අවබෝධයකින්, විශ්වාසයකින්, අභිමානයකින් කිසිම කෙනෙකු නිසා සතර අපායට යන්නේ නැති විදියට කටයුතු කරනවා. මෙන්න මේ දෙකම කරගන්න එකම ලෝකය මනුස්ස ලෝකයයි. ඒ මනුස්ස ලෝකෙ ඉපදිච්ච අපි හැමෝටමත් ඔය දෙකම කරගන්න පුළුවන්. ඒත් බුද්ධිමත් නම් අපි සැප ලබන්න කැමති නම්, දුකට අකමැති නම්, සැප ලැබෙන විදියට මේ උතුම් මනුස්ස ජීවිතේ ජීවත් වෙන්න ඕන. ඒ ජීවිතේ ජීවත් කරවන්න තියෙන එකම දේ තමයි ශ්‍රී සද්ධර්මය. ධර්මයට ලං වෙන්න පුදුම සැනසිල්ලක්, නිවන් මගක්, සුගති මගක් පෑදෙනවා. ධර්මයෙන් ඈත් වෙච්ච කිසිම ජීවිතයකට කිසිම කලයකත් කිසිම සැනසිල්ලක් ලැබුණේ නැහැ. ධර්මයේ ලං වෙච්ච කෙනාට හැමදාම සැනසිල්ල එතනයි. ඒ නිසා මේ ධර්මයේ ඒ තරම් මානුභාව සම්පන්නයි, සැනසිලිදායකයි. එවැනි ධර්මයක් තමයි අපේ දෙසමනට ඇහෙන්නේ. අපි ඒ ධර්මයේ හදවතින් ලං කරගත්තොත්, ධර්මයට අනුව ජීවත් වුණොත් මනුස්ස ලෝකේ සැපවත් වෙනවා. ඔය සැපේ කියලා කිව්වේ කායික සැපයයි, මානසික සැපයයි, බාහිර සැපයයි, ඇතුලේ සැපයයි, අභ්‍යන්තර සැපයයි කියලා දෙකක් තියෙනවා. සමහර විට අපිට තේරෙනවා මුදල් තියෙනවනම්, පිරිවර ඉන්නවනම්, සැප පහසුව තියෙනවනම් ඒක සැපයක් කියලා. නමුත් එවැනි කෙනෙකුගේ හිත ඇතුළෙත් රාග, දේශ, මොහ, කෙලෙස් වලින් දැවීමක් තියෙනවනම්, නොසන්සිඳීමක් තියෙනවනම්, නැත්නම් ඒ ධනේ රැස්කලේ අදහැමින්නම් ඒ ගැන පසුතැවීම තියෙනවනම්, බිය සංකා තියෙනවනම්, මොනතරම් බාහිරෙන් පොහොසතෙක් වුණත් ඇතුළතින් දුප්පත් කෙනෙක්, ඇතුළතින් දුක විඳින කෙනෙක් ඒක සැපයක් කියලා කියන්න බෑ. මෙලොව සැප ලබන්න නම් දැහැමින් ජීවත් වෙන්න ඕන. ධර්මයට ලං වුණ, ධර්මයෙන් ජීවත් වෙන, සිල් රකින්න, ධර්මයේ ශ්‍රවණය කරන, භාවනා කරන කෙනෙක් මහ පුදුම සැනසිල්ලක් ලබයි. එයාට බාහිර ධනෙ තියෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. තියෙන එක හොඳයි, නැති වුණත් ප්‍රශ්නයක් නැහැ. ධර්මයේ හිතේ තියෙනවනම්, හිතේ සැනසිල්ල තියෙනවනම් වෙන මොනවා නැති වුණත් ප්‍රශ්නයක් නැහැ. හිතේ සංසිඳීම තියෙනවා, සතුට තියෙනවා, සෑහීම තියෙනවා, ලැබෙන දේෙන් සතුටු වෙනවා, නොසෑහීමෙන් ඈත් වෙලා සංසිඳීමෙන් ජීවත් වෙනවා. නිසා නියම සැපේ නම් හිතේ සැපයයි. හිතේ සැපේ ලං වෙනකොට කයේ සැපයත් ලං වෙනවා. හිතේ සැපේ නැති වෙනකොට කයේ සැපේ දුරස් වෙලා, නැති වෙලා කයේ දැවීම ඇති වෙනවා. ඔය දෙක එකට සම්බන්ධ වෙනවා. නිසා හිතට හොරා කිසිම දෙයක් ලෝකෙ සිදු කරන්න බෑ තමන්ට. හිත ඇතුවම, හිත මුල් වෙලාම සියල්ලම සිද්ධ වෙනවායි කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒකේ විදියටමයි. සහිත හොඳ වෙන්න වෙන්න නිරෝගී වෙනවා. හිත නරක් වෙන ලෙඩෙක් වෙනවා, කායිකවත් දුර්වල වෙනවා. එහම පැත්තරම බලපානවා. ඒ නිසා හිත රැකගත්තොත් හැම දෙයක්ම රැකගත්ත වෙනවා. හිත ආරක්ෂා කරගත්තා කියන්නේ සුගතිය රැකගත්ත වෙනවා, දුගතිය නිදහස් වුණා කියනවා. හිත රැකගත්තේ නැත කියන්නේ එයා සතර අපායට වැටුණා, ගොඩාක් අනාරක්ෂිත වුණා. මේකම හිත රැකගත්තොත් සතර අපායෙන් නිදහස් වෙන්නත් පුළුවන්, සංසාරයෙන් නිදහස් වෙන්නත් පුළුවන්. හිත රැකගත්තු කෙනා මායාවෙන් නිදහස් වෙලා
නිවනට පත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. සමරණයට පත් වෙන ගමන් මනුෂ්‍ය ලෝක ජීවත් වෙනවා. ඒ ජීවත් වෙන කාලේ කොච්චර කල්ද කියලා කාටවත් කියන්න බෑ. සම්පූර්ණ වශයෙන් මනුෂ්‍ය ලෝකයේ ආයුෂකේ වයිද කියලා හිතන්න බෑ හැමෝටම. ළමා කාලෙත් මරණයට පත් වෙනවා. සමහර විට තරුණ කාලේ මධ්‍යම වයසේදී වයසට ගිහිල්ලත් නැත්තම් මැරෙනවා. ඔය මරණය කවද හරි කොතෙන්දි හරි මොන වෙලාවේදී හරි මොන ක්‍රමයෙන් හරි සිද්ධ වෙනවා. අන්න එවැනි වෙලාවට ජීවිතේ කරපු කර්ම ක්‍රම හතරකට ලං වෙනවා හිතට. මුලින්ම ආසන්න කර්මයේ සිහි කරලා දෙනවා. අපි මැරෙන්න ලං වෙද්දී එක ශණයකින් මැරුණත්, මහා මග මැරුණත්, gederedi මැරුණත්, කොතෙන්දි මැරුණත්, ඒ මැරෙන තැනවත් මරණයට ගත වෙන කාලයවත් මේකට බලපාන්නේ. ඉතාම ශණයකදී තප්පරයකට වඩා අඩු කාලයකදී ධර්මානුභාවයකින් යුතුව මේක සිහි කරනවා. මිසක් අපිට ඕන විදියට සිහි වෙන්නේ නැහැ. ඒ නිසා ජීවත් වෙන කාලේ මේවා සිහි වෙන විදියට කටයුතු සිද්ධ කරගත්තනම් අන්න එවැනි කෙනාට මුලින් ආසන්න කර්මය මතුවෙනවා. මැරෙන්න ටිකකට කලින් කරපු හොඳ හෝ නරක, නරක නම් නරකයි හොඳ නම් හොඳයි, එහෙම කර්මයක් කරගත්තේ නැතිනම් ඊළඟට දෙවැනියට සිද්ධ වෙනවා ගරුක කර්මයක් සිදු වෙලා නැත්නම් ආසන්න කර්මයේ සිහි වෙන්නේ. ආසන්න කර්මය නැත්නම් ආචින්න කර්මයට අවස්ථාව ලැබෙනවා. ගරුක කර්මය කියලා කිව්වේ ජීවත් වෙන කාලේ මව්පියන් මරලා තිබුණොත්, රහතන් වහන්සේලා මරලා තිබුණොත්, බුදුරජාණන් වහන්සේලාගේ කයේ ලේස් ඔලවලා තිබුණොත්, සංඝ බේදය කරලා තිබුණොත්, ඒ පහ කරපු කෙනා මොන පිනක් කරලා තිබුණත් අනිවාර්යයෙන්ම ඒ කර්මයෙන් ඊළඟ ජීවිතේ අවීචි මහා නිරය. එනිසා ඒ කර්මය ගරුක කර්මයයි කරලා තිබුණොත් මුලින්ම ඒක සිහි වෙලා අපායට වැටෙනවා. අනිත් පැත්තෙන් භාවනා කරලා ධ්‍යාන ලබාගෙන තිබුණොත් ඒ ධ්‍යානයේ කුසලයේ පැත්තෙන් ගරුකයි ප්‍රධානයි. ඒ කුසල් කරලා තිබුණොත් ධ්‍යාන ලබලා තිබුණොත් කිසිම අකුසලයකින් යට කරන්න බෑ. එයා බ්‍රහ්ම ලෝකෙ ඉපදෙනවා. ආසන්න කර්මය හොඳ කරගන්න පුළුවන් මරණයට පත් වෙන කෙනා සෝදානම් වෙනවනම්, මරණයට ලං වෙනවනම් කියලා අපිට දැනෙනවනම් ගෙදරදී මේ වගේ වෙලාවකදී අපිට උදව් කරන්න පුළුවන්. සිල්ලතුන් වහන්සේ නමක් වැඩම කරවල ධර්මයේ කියනවා, පිරිත් කියවනවා, බුදු පිළිම වහන්සේ නම පේන සලස්වනවා, කරපු පින් තියෙනවනම් ඒ ළඟ ඉන්න අය ඒවා සිහි කරවල දෙනවා. හඬන්නේ දොනන්නේ වැළපෙන්නේ නැතුව ඔය මැරෙන කෙනාර නිදහසේ මැරෙන්න සකස් කරලා දෙනවා. ඒව දකිනකොට හිතේ පිං සිතුවිලි මතුවෙලා ආසන්න කර්මය හොඳ වෙනවා. එහෙම නැතුව කලබල වුණොත්, ඇඬුවොත්, දෙඩුවොත්, එයා ඇලීම ඇතිවෙන දේවල් සිහි කළොත් එතෙන් යකුසල් කර්මයක් මතුවෙලා අපායට යන්න කරුණු සිද්ධ වෙනවා. ඊළඟට ආචින්න කර්මය කියන්නේ ජීවිත කාලේ පුරුද්දක් වශයෙන් කරගෙන ආපු කර්ම. දිනපතා පන්සිල් රැක්කනම්, බුදුන් වැඳනම්, භාවනා කළානම්, මාසෙකට වරක් දන් දුන්නනම්, ඒ විදියට පුරුද්දක් වශයෙන් කුසල් කරානම් ඒ කුසලයේ සිහි වෙනවා. පුරුද්දක් වශයෙන් දිනපතා සතුන් මරුවනම්, සොරකම් කළානම්, කාමයන් නිවරද වැහැසුරුනනම් මේවත් ආචින්නයි, ඒ අකුසල් පැත්තෙන් පෙනෙනවා. ඒ කර්මයකුත් සිහි වුනේ නැතිනම් ඊළඟට කටත්තා කර්මයේ සිහි වෙනවා. කටත්තා කර්මයේ කඩින් කඩ කරලා අමතක වෙලා තිබිච්ච දෙයක් වෙන්නත් පුළුවන්. නමුත් මේ ධර්මානුභාවයෙන් ඒව සිහි කරවනවා. මේ ජීවිතේ විතරක් නෙවෙයි සංසාරගත ජීවිතවල කරපු හොඳ හෝ නරක වෙන්නත් පුළුවන්. ඒ නිසා අපිට කාගේවත් පිහිටක් නැහැ. කර්මයේ පිළිසරණ විතරයි, කරපු කුසලයේ පිහිට විතරයි අවසන් මොහොතට ලං වෙන්නේ. මොනතරම් ධන දාන්න තිබුණත්, මොනතරම් ඥාති පිරිවර හිටියත් කිසිම කෙනෙකුගේ පිහිටක් නැතිව අසරණ වෙනවා කුසල් කරලා නැතිනම්. ඒ කර්මයේ පිළිසරණයි තියෙන්නේ. ඒ කර්ම සිහි වෙනවා. යම් කෙනෙක් අකුසල් කරලා නම්, අකුසල් කිරීම නිසා නිරයට වැටෙන්න යනව නම් එයාට ඊළඟට පේනවා ගති නිමිත්ත, ඉපදෙන තැන පිළිබඳ සංඥාවක් දෙනවා. ඒ සංඥාව දකින්නේ මැරෙන කෙනාමයි. එයා දකිනවා නිරයට යනව නම් ගිනි දැල් දකිනවා, රතු පාට ඇඳගත් යම පල්ලන් දකිනවා. එයින් තීරණය වෙන්නේ නිරේ උපතක්. එහෙම නැතිනම් එයාට ඝන අඳුරක් පේනවා. ඒ ඝන අඳුර පේන්නේ ප්‍රේත ලෝකෙ ඉපදෙන බව. එහෙමත් නැතිනම් සමහර කෙනෙකුට ගස් ගල් පර්වත පේනවා,
තිරිසන් ලෝකේ උපතක්. කුසල් කරානම් කුසලයක් මතුණානම් කර්මයට සහ කර්ම නිමිත්තට පෙනුණානම් කුසලයක් කරන විදිය. ගති නිමිත්ත වෙනවා මනුස්ස ලෝකේ නම් රතු පාටලේ නැත්නම් කම්බිලි ඒ මනුස්ස මව කුසක ඉපදෙන බවට ලකුණක්. එහෙමත් නැතිනම් තවත් පින් ඇතිනම් දෙවලෝ ඉපදෙනවා නම් දිව්‍ය මල් මාලා දිව්‍ය රත දිව්‍ය සලු ආදිය පෙනෙනවා විසිතුරු දේ පෙනෙනවා ඒ සංඥාවක්. ඔය විදියට මහණෙනි යම් කිසි කෙනෙක් කර්ම කරගෙන අකුසල් කරලා එවැනි කෙනා මරණින් පස්සේ ඕපපාතික ඉපදෙනවා. උපදින ක්‍රම හතරක් තියෙනවා. ඒ ක්‍රම හතරින් මේ ඕපපාතික කියලා කියන්නේ කර්මානුරූපව පහළ වෙනවා. මව්පියන් අවශ්‍ය නැහැ. වෙන කිසි දෙයක් අවශ්‍ය නැහැ. එක මොහොතක පහළ වෙනවා. අන්න ඒ උපත සිද්ධ වෙන්නේ දිව්‍ය ලෝකවලත් බ්‍රහ්ම ලෝකවලත් නිරේත් ප්‍රේත ලෝකෙත්. යම් කිසි කෙනෙක් ඕපපාතික උපත පිළිගන්නේ නැත්නම් ඔය දිව්‍ය ලෝක සහ නිරය ප්‍රේත ලෝක විශ්වාස කරන්නේ හේතු ඇස් දෙකට පේන්නේ නැහැ කියලා කියනවා. නමුත් පින්තුනි අපිට වඩා සියල්ල දැනගත් බුදුරජාණන් වහන්සේ මේ ආකාරයේ උපතක් මේ ආකාරයේ ලෝක සමූහයක් පිළිබඳ අපි නොදකිනාදී අපට විස්තර කරලා දීලා තියෙන්නේ. ඒක අපේ වාසනාව. නිසා අපි දන්නවා අපිට දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක වගේම නරකක ලෝතින් නිරයක් සහ ප්‍රේත ලෝකයක්ද තියෙනවා. තිරිසන් ලෝකය ගැන හැබැයි සැක කරන්න දෙයක් නැහැ. ඇස් දෙකටද පේනවා. සයිවනි තිරිසන් ලෝකයක් ඇත්නම් අනිත් පැත්තෙන් විස්තර කරපු අසුර ලෝකයේ ප්‍රේත ලෝකේ නිරේ ඒ වාදයේ අයුරින් තියෙනවා. ඒ ලෝකවලට යන්න කර්ම සකස් කරගත්තොත් එහෙට යන්න පුළුවන්. එහෙට ගියාට මොකද? එහි සැපයක් නැහැ. එහි තියෙන දුකක්. ඔය දුකෙන් ඈතර කරවන්න, ඔය දුකෙන් අපිව නිදහස් කරවන්නයි බුදුරජාණන් වහන්සේ මෙන්න මේ වගේ විස්තරයක් අපට කියා දෙන්නේ. එවැනි කෙනා මරණයත් සමග අකුසලයක් සිහි වෙලා නිරේ පහළ වෙනවා. නිරේ පිළිබඳ අටුවාව විස්තර කරලා දෙනවා අපට යම්කිසි සටහනක් හිතේ ඇඳගන්න. මේ පෘථිවි තලයේ ඉඳලා ආකාශ ඉහළෙන් ඉහළට යොදුන් 15000න් 15000ට වගේ යම් සීමාවකින් දිව්‍ය ලෝක 6 මට්ටම් 6කට පිහිටා තියෙනවා. එහි ආයුෂ ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනවා, සැප වැඩි වෙනවා. බ්‍රහ්ම ලෝකත් එහෙම තල 20කින් පිහිටා තියෙනවා. ඒවයිත් ඉහළට යනකොට ආයුෂ වැඩි, සැප වැඩි. ඒ වගේ පහළට යන්න යන්න මේ මහ පොළොව ඇතුළට දුර මට්ටම් වලින් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා මේ නිර 8ක් තියෙනවා, මහා නිර 8ක්. ඒවා පහළට යන්න යන දුක වැඩි, ආයුෂ වැඩි, ප්‍රමාණ වැඩි. ඒ නිසා මෙවැනි විස්තරයක් තියෙනවා. යම්කිසි මහල් 8ක ගොඩනැගිල්ලක් ගත්තොත් ඒ මහල් 8ේ මැද සාලයක් ඇත්නම් ඒ සාලේ වටේට දොරටු 4ක් තියෙනවා නම් ඒ දොරටු 4 එක පැත්තකට පෙළට කාමර 4ක් තියෙනවා නම් 4 පැත්තට කාමර 16ක් තියෙනවා නම් අන්න ඒ වගේ 8 මහා නිරේ වටේට ඒ විදිහේ ඔසුපත් නරක 16ක් කාමර 16ක් වගේ එක 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 ප්‍රමාණය දුක් 16 ක්‍රමයකට තියෙනවා. එවැනි මහල් 8ක් තියෙනවා නම් මහා නිර 8ක් මැද තියෙනවා, ඔසුපත් නිර 16ක් තියෙන, ඔක්කොම එකතු කළාම 136ක් තියෙනවා ප්‍රභේද වශයෙන්. ඒ හැම එකකම ස්වභාවය දුක දබා දීමක්, දුක විඳීමක් පමණයි. සැපයයි කියලා නමක්වත් නැහැ. සැප පහ වෙලා සැප නැති බැවින් අපාය කියලා කියනවා. සැපයක් ඇත්තෙම නැති නිසා නිරය කියලා කියනවා. නිසා මේ නිරේ ගින්දල් අතරටයි වැටෙන්නේ. ඒත් මේ මනුස්සයා මේ සත්වයා දැන් පහළ වුණා. ඊළඟට මේ පහළ වෙන සත්වයා මිනිසෙක් වගේ කියලා හිතන්න පුළුවන්. ඒත් අපි වගේම කයක් තියෙනවා කියලා හිතන්න හොඳ නැහැ. එතන බුදුරජාණන් වහන්සේ පෙන්නනවා නිරේ ඉපදෙන කෙනාගේ ප්‍රමාණය යොදුන් 3ක් පමණ කියන එක. يعني ගොඩක් විශාල කයක්. ඒකට හේතුව තමයි පින්වතුනි එතෙන්ට යන්නේ විවේක ගන්න නෙවෙයි. ඒ වගේම සැප විපාක ලබන්නත් නෙවෙයි. කරපු පව් කර්මවල අකුසල් කර්මවල දුක් විපාක විඳින්නයි. දුකක් විඳින්න තරම් පුළුවන් කයකුත් තියෙන්න ඕන. ඒ නිසා විශාල කයක් ලැබෙනවා. ඒ කයේ ප්‍රමාණ විස්තර කරනවා. ඊළඟ නිමි ජාතකයේ විස්තර කරන නිමි රජතුමා විසින් දකිනවා. නිමි රජතුමා මාතලේ දිව පුත්‍රයා විසින් එකගෙන යනවා නිරේට. මොකද එතුමාගෙන් බණ අහලා එතුමාගේ අනුශාසනාවයි පිළිපදව දහස් ගණන් මිනිස්සු
දිව්‍ය ලෝකෙ ඉපදෙනවා. ඒ දෙවියන්ට ඕනකමක් ලැබෙනවා ඇති වෙනවා මේ නිමි මහ රජතුමා දිව්‍ය ලෝකෙට වැඩම කරව ගන්න. සමාතලි දිව්‍ය රාජයා ගිහිලා රතයෙන් තමයි එක ගෙනෙන්නේ. මුලින් යන්න ඕනේ නිරේටද දිව්‍ය ලෝකෙටද කියලා ඇහුවාම එතුමා කියනවා මුලින් එහෙනම් දුක් විඳින අය බලන්න ඕන කියලා ඔන්න නිරේට යනවා. නිරේට ගිහිලා එතුමා 136 නිරේ ඒ කර්ම කරලා දුක් විඳින සතු දකින්නවා. එතෙන් දිපෙනන යම පල්ලෙකුගේ ඇස් දෙක කරත්ත රෝදයන් තරම් ලොකු රතු පාටයි. බොහොම විශාලයි. ඉතින් මේ විදිහේ සංඥාවල් මේ විදිහ සටහන් තියෙනවා. මේ විදිහේ ප්‍රමාණ තියෙනවා. මේ මේ ලකුණු වලින් මේ වේ දේශනා වලින් විස්තර වලින් අපි දැනගන්න ඕනේ යම් කිසි ප්‍රමාණයක් හරි. ඒත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ දේශනා කරපු විස්තරය හරියටම කියා දෙන්න බෑ. දකින්න නැතුව මේක කෙනෙක්ට දැනගන්න හරි අමාරුයි. නිරය කියන එකේ දුක, නිරය විස්තරය කියන එක පෙන්වලා දෙන එක ලේසි දෙයක් නෙවෙයි කෙනෙකුට. ඒක ගොඩක් අපහසු දෙයක්. නිරේ තියෙන දුක වචනෙන් කියන්න බැරි දෙයක්. එනිසා බුදුරජාණන් වහන්සේම එක් වතාවක දේශනා කළාට පස්සේ එක් ස්වාමීන් වහන්සේ කෙනෙක් නැගිටලා අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස අපිට ඔය නිරේ දුක ගැන උපමාවක්වත් කියන්න බැරිද කියලා. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කළා, පුළුවනි, යම්කිසි රජ කෙනෙක් හොරෙකුට නියම කරන උදේවරුේ පිහිපාරවත් 100ක් අණින්න කියලා. ඒ වගේ මේ මිනිස්සයා පිහිපාරවත් 100ක් ඇනුම් කෑවත් මැරෙන්නේ නැත්නම් දවල්වරුෙත් නියම කළොත් පිහිපාරවත් 100ක් අණින්න, ඒත් මැරුන්නේ නැත්නම් රාත්‍රියේත් පිහිපාරවත් 100ක් ඇනලා මැරුනේ නැත්නම් මහණෙනි පිහිපාරවත් 300ක් ඇනීමේ දුක මහා දුකක්ද කියලා ඇහුවා. ඒ ස්වාමීන් වහන්සේ උත්තර දුන්න, ස්වාමීනි පිහිපාරවල් 300ක් තිබේවා එක පිහිපාරක් ඇන්නත් මොන තරම් රිදෙනවද කියලා පිහි ඇනුම් කාපු කෙනා දන්නවා. එහෙනම් ස්වාමීන් 300ක් ඇනුම් කෑවම මොන තරම් දුකයිද කියලා කියන්න දෙයක් නැහැ කියලා. ඒ බුදුරජාණන් වහන්සේ වෙලා ශ්‍රී හස්තයට පුංචි ගල් කෙටයක් අරගත්තා. අරගෙන ඈත පේන හිමාල පර්වතයද පෙන්නවා. පෙනලා ඇහුවා, මහණෙනි මේ ගල් කැටයේද හිමාල පර්වතයේද ලොකු? ස්වාමීන් වහන්සේ උත්තර දුන්නා, ස්වාමීනි ගල් කැටේ හිමාල පර්වතේ ළඟින්වත් තියන්න බෑ. සමාන කරන්න සුදුසු නෑ. ඒ ගල් කැටේ හිමාල පර්වතේ ළඟින් තියුවොත් පේන්නෙත් නැති තරම් කියලා. එහෙමනම් මහණෙනි ඔය පිහිපාරවත් 300ක් ඇනීමෙන් ලැබූ දුක මේ පුංචි ගල් කැටේ තරම් කියා හිතුවොත්, ඒ මහාමේරු පර්වතේ නැත් හිමාල පර්වතය සතර අපායේ නිරේ දුකට සමාන කළොත් ඒක සුදුසු නෑ. ඒත් මදි. නමුත් දැනගන්නට අන්න ඒ විදියටයි. එනිසා මේක වචනකින් විස්තර කළ දෙන අමාරු දෙයක්. නමුත් පිංගතුනි මෙතන විස්තර කරනවා පිළිවෙලින්. මේ නිරේ දොරටු සතරක යම රජවරු 4 දෙනෙක් ඉන්නවා. ඒ යම රජවරු 4 දෙනා දවස් 15න් 15ට සැප විඳිනවා, දවස් 15ක් දුක් විඳිනවා. දෙන්නෙක් ප්‍රේත දුක් විඳිනකොට දවස් 15ක්, දෙන්නෙක් දිව්‍ය සැප විඳිනවා. එනිසා යාළට කියන වේමානික අසුරයෝ කියලා. සැපයි දුකයි විඳින ජීවිතයක්. යාළ අයිති වෙන්නේ චාතුරු මහරජික කියන දිව්‍ය ලෝකයට. මොකටද මෙතන ඉන්නේ? මේ නිරේ ඉස්සරහා එළියෙන් දොරටුවේ ඉන්නේ යම්කිසි කෙනෙක් ආවොත් සුළු අකුසලයක් කරලා යාට කුසලයක් මතු කරලා දීලා පුළුවන් නම් මේ අවාසනාවන්ත තත්ත්වෙන් අතමුදවල සුගතියට යවන්න, අන්න ඒ ටික කරලා දෙන්නයි යම රජතුමා ඉන්නේ. කාරුණික කෙනෙක්, ඒ නිසා පිහිට වෙන කෙනෙක්. නිසා මේ චාතුරු මහරජිකට අයිති වන දෙවි කෙනෙක් වේමානික අසුරයෙක් කියලායි ධර්මයේ සඳහන් කරන්නේ. ඒ යම රජතුමා ළඟට යමපල්ලා නිසි මෙයා අත් දෙකින් අල්ලගෙන ඇදගෙන යනවා. ගියාට පස්සේ යම රජතුමා අහනවා, එම්බා පුරුෂය, උඹ මනුස්ස ලෝකයේදී ඇයි පව් කරගත්තේ? උඹ මනුස්ස ලෝකේ 15 වෙලා හිටපු දේවදූතයෝ දැක්කේ නැද්ද? මේ දේශනාවේ නම දේවදූත. දේවදූත කියන්නේ මොකද්ද? පණිවිඩකාරයා. නම් මේ දේවදූතයෝ මනුස්ස ලෝකේ ඉඳලා තියෙනවා. උඹ දැක්කේ නැද්ද පළවෙනි දේවදූතයා කියලා ඇහුවා. පළවෙනි පණිවිඩකාරයා. හැබැයි මේ සත්‍යය දන්නේ නැහැ. අනේ ස්වාමීනි මං දැක්කේ නැහැ කියලා කිව්වා. ඇයි උඹ දැක්කේ නැද්ද? මනුස්ස ලෝකේදී උපන් ගමනි දරුවෝ, පුංචි දරුවෝ දැක්කේ නැද්ද? දැක්ක ස්වාමීනි.
උඹ දැක්ක දේ දරුවෝ එක තැන එක විදියට දිගෑරිලා එක තැන මල මුත්‍ර කරමින් දුකක් විඳිනවා දැක්කද ඔව් ස්වාමීනි ඇයි උඹ හිතුවේ නැත්තේ මොකද උඹ බුද්ධිමත් කෙනෙක් උඹ මෝරපු කෙනෙක් උඹට හොඳ නොහොඳ තේරෙනවනේ උඹ හිතුවේ නැද්ද ඒ දරුවෝ දැක්කම මාත් ඉපදුනේ මෙහෙමයි කවදා හරි සංසාරය යනකම් මං ඉපදෙනවා සංසාරයෙන් අත මිදුන්නේ නැහැ මම උපදින එක නතර වෙලා නැහැ එහෙනම් උපදින එක නතර වෙන්නේ සංසාරයෙන් ඈතර වෙච්ච දාට අවසන් උපත වෙන්නේ පිරිනිවන් පාන ජීවිතයයි පිරිනිවන් පෑවා කියන්නේ කෙලෙස් නැති කළා ඉපදින්නේ නැහැ එහෙනම් අවසානයක් නමුත් මම එහෙම කෙනෙක් නෙවෙයි මම ඉපදින කෙනෙක් මං ආයෙමත් ඉපදෙනවා නම් ඒ ඉපදෙන තැන හොඳ තැනක් කරගන්න ඕනේ දුක් ඇති තැනක් කරගන්න හොඳ නැහැ ඒ ඉපදෙන නිසා මම මේ පව් කරන එක නවත්තලා පින් කරන්න ඕනේ කියලා ඔබට හිතුන්නේ නැද්ද අනේ ස්වාමීනි මට සිහි වුණේ නැහැ මම ප්‍රමාද වුණා මම පව් කළා කරන්න දෙයක් නැහැ පුරුෂය ඔය පව් කළේ උඹමයි වෙන කෙනෙක් නෙවෙයි ඒ නිසා උඹම තමයි ඔය විඳවන්න ඕන උඹ ප්‍රමාද වීම නිසා පව් කළා ඒ පව් උඹේ අම්මා කළෙත් නැහැ තාත්ත කළෙත් නැහැ සහෝදර සහෝදරියෙක් ලේනෑයෙක් මිතුරෙක් කළෙත් නැහැ ඒ පව් උඹමයි කළේ ඒ නිසා උඹම විඳවන්න ඕන කියලා මතක් කළා ළඟට ඇහුවා උඹ දැක්කේ නැද්ද මනුස්ස ලෝකෙ පහළ වෙන දෙවනි දේව දූතයා දැක්කේ නැහැ කියලා කිව්වා උඹ දැක්කේ නැද්ද මනුස්ස ලෝකෙ පහළ වෙච්ච සමහර විට වයසට ගිහිපු ආචිල සියලා ඉන්නවා කුදු ගැහිලා ඉන්නවා හැරමිටි වාරුවෙන් යනවා ඒ ආචිල සියලගේ කොණ්ඩෙ ඉදිලා තියෙනවා දත් වැටිලා තියෙනවා හම රැලි වැටිලා තියෙනවා උඹ දැක්කේ නැද්ද උඹ දැක්කේ නැද්ද ඒ ආචිල සියල ඒ විදියට ඉන්නවා ස්වාමීනි දැක්කා දැක්කනම් උඹ හිතුවේ නැත්තේ ඇයි උඹ නුවණ තියෙන කෙනෙක් මේ ආචිල සියල වගේ මාත් කවදා හරි වයසට යනවා මගෙත් කෙස්සි දෙනවා මගේ දත් වැටෙනවා මගේ අතපය පණ නැති වෙලා යනවා මගේ හමාර රැලි වැටෙනවා මමත් කුදු වෙලා මටත් හැරමිටි වාරු යන්න දවසක් එයි ඒ නිසා මම වයසට යන්න කලින් මේ පව් කරන එක නවත්තලා පින් කරන්න ඕනේ කියලා ඔබට හිතුන්නේ නැද්ද අනේ ස්වාමීනි මට හිතුනේ නැ මට සිහි වුණේ නැ මම ප්‍රමාද වුණා කරන්න දෙයක් නැ උඹමයි ප්‍රමාද වුණේ මේවා උඹේ අම්මා තාත්තවත් ලේ නෑයෙක්වත් වෙන කෙනෙක්වත් නෙවෙයි උඹමයි කලි උඹ දැක්කේ නැද්ද තුන්වෙනි දේව දූතයා ස්වාමීනි දැක්කේනේ උඹ දැක්කේ නැද්ද මනුස්ස ලෝකෙ ඉන්නවා ලෙඩ වෙච්ච එක්තැන් වෙච්ච රෝගීන් නැගිට ගන්න බෑ එක්තැන් වෙලා ගොඩක් අසනීප වෙලා තමන්ගේ මල මුත්‍ර ගොඩේ වැතිරිගෙන දුක් විඳින එක්තැන් වෙච්ච ලෙඩුන් දැක්කේ නැද්ද රෝගීන් දැක්කේ නැද්ද ස්වාමිනි දැක්කා දැක්කනම් ඇයි උඹ හිතුවේ නැත්තේ මේ එක්තැන් වෙච්ච අය වගේ මටත් කවදා හරි එක්තැන් වෙන්න වෙයි මමත් ලෙඩෙක් වෙනවා කවදා හරි එහෙම නිසා මම ලෙඩ වෙන්න කලින් පව් කරන එක නවත්තලා පින් කරන්න ඕනේ කියලා හිතුන්නේ නැද්ද අනේ ස්වාමිනි හිතුන්නේ නැහැ සිහි වුණේ නැහැ මම ප්‍රමාද වුණා කරන්න දෙයක් නැහැ උඹම තමයි මේ පව් කළේ උඹේ අම්මවත් තාත්තවත් සහෝදරියෙක් සහෝදරියෙක්වත්ලා ලේ නෑයෙක්වත් යාළුවෙක්වත් නෙවෙයි කළේ ඒ නිසා නුඹමයි විඳින්න ඕන සතරවෙනි දේව දූතයා දැක්කද දැක්කේ නෑ කිව්වා විස්තර කළා මනුස්ස ලෝකෙ නුඹ දැක්කේ නැද්ද හොරකම් කරලා පරදාර සේවනය කරලා නොයෙක් අපරාධ කරලා රජතුමාට අහුවෙලා රජයට අහුවෙලා ඒ රජතුමා විසින් අත කපනවා පය කපනවා අත් දෙක කපනවා අකුල් දෙක කපනවා නහය කපනවා කන් දෙක කපනවා උල් වලින් අණිනවා සුනකයන් ලවා කවනවා උන් තෙල් ඇඟට වක් කරනවා හම ගහනවා ඇට කුඩු වෙනකන් ගහනවා මේ විදිහේ දෙතිස් වදයක් දැක්කේ නැද්ද උලෙහි ඉඳනවා ගෙල ගසා දමනවා ඇස් දෙක ගලවනවා මේ විදිහේ මහා දුක් මනුස්ස ලෝකේ රජවරුම දෙනවා වැරදි කළාම දැක්කේ නැද්ද ස්වාමීනි දැක්කා දැක්කනම් ඔබ හිතුවේ නැද්ද පව් කළාම මෙලවම මෙහෙම දෙනවනම් දුක් මෙහෙම විඳවන්න වෙනවනම් පරලොව ගියාම කොහොම විඳවන්න වෙයිද කියලා ඒ නිසා මම මේ පව් කරන්න හොඳ නෑ
පින්කරන්න ඕනේ කියලා උඹට හිතුන්නේ නැද්ද? අනේ ස්වාමීනි මම ප්‍රමාද වුණා. මට සිහි උනේ නැහැ කියලා. ඒක කරන්න දෙයක් නැහැ. උඹමයි ප්‍රමාද වුණේ. උඹමයි වැරදි කළේ. උඹේ අම්මා තාත්තවත් සහෝදර සහෝදරියෙක්වත් දරුවෙක්වත් නෙවෙයි. ඒ නිසා උඹමයි මේවා විඳවන්න ඕන. පස්සෙනි දේව දූතයා දැක්කද කියලා ඇහුවා. දැක්කේ නැහැ කිව්වා. එතකොට ඇහුව උඹ දැක්කේ නැද්ද? මරණයට පත් වෙලා දින දෙක තුන ගත වෙලා ඉදිමිලා නිල් පාට වෙලා පණුව වැගිරෙන මලමිනි මලසිරුරු දැක්කේ නැද්ද? ස්වාමිනි දැක්කා. එම දැක්කනම් බුද්ධිමත් වූ මුහුකුරාගේ උඹට හිතුන්නේ නැද්ද? මේ මිනිස්සු මැරුණා වගේ මාත් මැරෙන කෙනෙක්. මේ මලමිනියට වගේ කවදා හරි මටත් උඩුකුරුව සයනය කරලා නිහඬව ඉන්න වෙනවා. එහෙම මරණයට පත් වෙනව නම් මැරෙන්න කලින් මම මේ පව් කරන එක නවත්තලා පින් කරන්න ඕනේ කියලා උඹට හිතුන්නේ නැද්ද? අනේ ස්වාමීන් හිතුන්නේ. මරණයක් දැක්කම මලසිරුඩක් දැක්කම පින්වතුනි හිතට බලන්න ඕනේ මාත් මැරෙන කෙනෙක්. එසම මගේ මරණයට කලින් මං කුසල් කරගන්න ඕනේ පරලොව ගමනට කියලා. එහෙම හිතුන්නේ ප්‍රමාද වුණා. ඒ නිසා කරන්න දෙයක් නැහැ. උඹමයි මේ පව් කළේ. උඹේ අම්මා තාත්තවත් සහෝදර සහෝදරියෙක්වත් දුවෙක් පුතෙක්වත් සහලේ නෑයෙක්වත් නෙවෙයි. ඒ නිසා නුඹ විසින් විඳවන්න ඕන කියලා නිහඬ වෙනවා. යම් විදියකින් මේ ප්‍රශ්න පහ අහද්දි පණිවිඩකරුව පස් දෙනා ගැන කියා දෙද්දි මේ විස්තර අහනකොට යම් කිසි පිනක් හරි සිහි වුණොත් ඒ වෙලාවේදීම සුගතියට යනවා. ඒ තවාසනාවන්ත විදියට සමහර විට බොහෝ දෙනාට කුසල් නෑ සිහි වෙන්න. පවුම තමයි කරගෙන තියෙන්නේ. එක පිනක්වත් අතපෝන හරි හිතට සිහි වෙන්න තරම් නෑ. ඒ නිසා වාසනාවන්ත විදියට එයාට සිහි වෙන්නේ නෑ. සිහි නොවන නිසා යම රජතුමාට කරන්න දෙයක්ුත් නෑ. එතුමා දන්නවා මෙතනින් පස්සේ තියෙන්නේ මහා දුකක්. මෙතනින් පස්සේ කතා කරන්න කෙනෙක් ප්‍රශ්න විසඳන්න කෙනෙක් නෑ. එතනින් පස්සේ ප්‍රශ්නය විසඳලා දෙන්නේ කර්මය විසින්මයි. කර්මයම තමයි ආහාරය වෙන්නේ එතනින් පස්සේ ජීවිතේ පවත්වලා දෙන්නේ දුක් කර්ම විසින්. සය අකුසල කර්ම විපාක ඇවිල්ලා දුක දෙනවා. සය එතුමා නිහඬ වෙනවා. යමපල්ව ඇවිල්ලා මෙයා වද්දගෙන ඇදගෙන ගිහිල්ලා දොරටුවෙන් ඇතුළු කරනවා නිරේට. එතකොට මහා ගිනි ජාලා වලින් පිච්චි පිච්චි තියෙන්නේ නිරේ. ඒ ගිනි ගන්න පොළවේ මේ සත්‍ය අධිගාරවල අත් දෙක දිගාරවල කකුල් දෙක දිගාරවල ලොකු යකඩ යන අරගෙන රත් වෙච්ච යවුල් අරගෙන ඒ යවුල් අත් දෙකට ගහනවා. කකුල් දෙකට ගහනවා, පපුව මැදට ගහනවා. කාලාන්තරයක් එහෙම ඉන්න සිද්ධ වෙනවා. මේ විශාල යවුල් ඇඟට ගහලා පොළොවට තද කරලා පිච්චි පිච්චි මෙයා කාලාන්තරයක් ගත කරනවා. කර්මය ගෙවුණු දවසකට යමපල්ව ඇවිල්ලා නිරය පාලකයන් විසින් ඇවිල්ලා මෙයන ගලවනවා. ගලවල කෙටේරියක් අරගෙන කෑලි කෑලි වලට කපනවා. සැසක් අරගෙන හැම ගලවනවා. ආයෙ හැම හැදෙනවා. ආයෙත් ගලවනවා. මොන විදියෙ දුක ලැබුණත් මැරෙන්නේ නැන්නේ. ආයෙමත් කය සකස් වෙනවා. ආයෙමත් කපනවා. ආයෙමත් හැම ගලවනවා. ඒ දුකත් විඳලා කර්ම ගෙවුණා නම් එතනින් ඊළඟට යාව ගිනි ගන්නා වූ ගිනි අඟුරු පිරිච්ච පොළොවේ බර කරත්තයක් දීලා ඇදගෙන යන්න දෙනවා. මහා බරක් කර්මයේ බර දරමින් ඇදගෙන යනවා. දුක් විඳ විඳ යනවා. අඬනවා, කෑ ගහනවා. නමුත් කිසි කෙනෙකුට ඇහෙන්නේ නැහැ. කිසි කෙනෙකුට පේන්නේ නැහැ. සමහර විට මිය ගිහිපු ඥාතිය ගැන මෙහි ශෝක වෙනවා. නැත්නම් මෙහි පින්දහම් කරනවා. යයි ගුණ වර්ණනා කරනවා. නමුත් මැරිච්ච කෙනා නිරේ කෑ ගහ දුක් විඳිනවා. කිසි කෙනෙකුට පේන්නේ නැහැ. හරිම අවාසනාවන්තයි මේ ගමන. නිසා කිසි කෙනෙකුට බේරගන්න බැරි විදියට අසරමං වෙනවා, අසරණ වෙනවා. කර්මයේ සාපේ නිසා බොහෝ දුක් විඳින්න වෙනවා. මේ විදියට ඒ දුකත් විඳලා කාලයකින් අවසන් වෙනවා. එහෙම අවසන් වුණාට පස්සේ ගිනි අඟුරු කන්දක් තියෙනවා. ඒ ගිනි ගන්න ගිනි අඟුරු කන්දට බලෙන්ම මෙයාව නග්ගන උඩට. උඩට නග්ගලා ආයම බිමට බස්සවනවා. මේ විදියට කාලාන්තරයක් තිස්සේ කන්ද උඩට නග්ගනවා, බිමට බස්සනවා. එහෙම ගියාට පස්සේ ආයමත් මෙයා තල්ලු කරනවා ලෝදිය පිරිච්ච මහා කල් දේරමකට. යොදුන් ගණන් දිග පළල තියෙන මේ මහා මේ ලෝදිය හැලියට උඩින් වැටෙනවා. වැටෙනකොට මේ සත්වයා පෙන ගුලියක් බවට පත් වෙනවා. ඒ තරම් රස්නේ.
දියවැච තඹ වතුර නැත්නම් ලෝදිය කියලා කියනවා මේ රස්නේ වැඩි නිසා පෙන ගුලියක් බවට පත් වෙලා දැවිමින් ටිකෙන් ටික පහළට යනවා හරහට යනවා අවුරුදු දහස් ගාණක් තිස්සේ ඒ වාජනේ පහළට යනවා ආයි උඩට එනවා ආයි පහළට යනවා කාලාන්තරයක් තිස්සේ ලෝදිය හැලිය පැහැමින් දුක් විඳිනවා ඒකට කියනවා ලෝකුඹ නරකය කියලා බුදුරජාණන් වහන්සේ තාම කෙටියෙන් විස්තර කරන්නේ දේශනා කළේ අපිට මේ ගැන දැනගන්න විස්තර වශයෙන් දැනගන්න කැමති පින්වතුන්ලා ජාතක පොත් වහන්සේගේ මහා නිමි ජාතකය කියෙව්වොත් මේ පිළිබඳ හොඳ ගැඹුරු විස්තරයක් විස්තර වශයෙන්ම දැනගන්න පුළුවන් අපි මේ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ වදාළ මේ දේවදූත සූත්‍රයේ කෙටියෙනුයි මේ පින්වතුන්ලට කරුණු කියා දෙන්නේ එතනින් නිදහස් වුණාම අර මැද තියනවා කිව්ව මහා නිරය මහා දුක් ඇති මහා නිරයට ඇදගෙන වැටෙනවා ලෝකේ වැඩිම දුක තියෙන්නේ මහා නිරය තුලයි අවීචි මහා නිරය සංජීව කාල සූත්‍ර රෞරව මහා රෞරව තාප ප්‍රතාප ආදි වශයෙන් අට මහා නිරයක් තියෙනවා මේ නිර අටම එක විදියෙ පැවැත්මක් තියෙනවා විශාල යකඩ බිත්ති හතරකින් වට වෙලා යකඩ පියනකින් වැහිලා යකඩ පොලවක් තියෙන්නේ හැම පැත්තෙම බැලු බැලු තැන පේන ගින්දර විතරයි වෙන දෙයක් පේන්නේ නැහැ. සත්වය උණ පඳුරු වගේ වෙලලා ඉන්නවා ඒ තරම් ඉපදෙනවා නමුත් එක්කෙනාට එක්කෙනා පේන්නේ නැහැ. ඒකත් දුක් විඳින්න දුක දැනෙන්න කර්මයේ විසින් සකස් වෙච්ච දෙයක්. කාටවත් තව කෙනෙක් පේන්නේ නැහැ. හැමෝටම හිතෙන්නේ මං විතරයි මේක විඳින්නේ කියලා. යම් කිසි කෙනෙක් හිර කරාම ඒ හිරගේ ඇතුළේ තවත් පිරිස ඉන්නවා නම් එයාට හිතෙනවා මම විතරක් නෙවෙයි ඒ තව පිරිස ඉන්නේ. එනිසා දුක ටිකක් තුනී වෙලා යනවා. නමුත් යම් කිසි දවසක තනියම හිරගෙදරක ඉන්න වුණොත් තේරෙනවානේ මං විතරයිනේ දුක් විඳින්නේ. එතකොට මහා දුකක් උරුම වෙනවා. නිරේත් එහෙමයි. එයාට හිතෙන මං විතරයිනේ මේ දුක විඳින්නේ කියලා. එයා ඒ නිසා මහා දුකකට පත් වෙන තවත්. හිතින්ද දුකට පත් වෙනවා. ගින්නෙන්ද සීමාවක් නැවතීමක් නැ නිතරම ගිනි පත්තු වෙලා තියෙන්නේ. නිතරම දුක තියෙන්නේ. සත්‍යයන්ගෙන්ද සිදුරක් නැ ඉඩක් නැ එකට වෙලිලා ඉන්න තරමට මෙතන සත්‍යෙ පිරලා ඉන්න ලෝකේ වැඩිම ජනගහනයක් ඉන්නේ මහා නිරේ අවීච මහා නිරේ හේතුව තමයි මේ සත්‍යෝ ජීවත් වෙන්නේ අකුසලයට බරව සතර අපායට පා තියාගෙනයි ජීවිතේ ගෙවන්නේ මොන රටක වුණත් මොන ජාතියක වුණත් මොන ආගමක වුණත් හැම සත්‍යයකටම ලෝක ධර්මතාවය උරුමයි නිසා පිළිගත්තත් නැතත් මේ ධර්මතාවය ඒකට උරුමකම් කියන්න මුහුණ දෙන්න සිද්ධ වෙනවා නිසා මොන විදියෙ කෙනෙක් මොන විදියෙ රටක කෙනෙක් වුණත් කර්මය පිළිගත්තත් නැතත් පරලෝව පිළිගත්තත් නැතත් ජීවත් වෙන්නේ වැරදි විදියට නම් මෙතෙන්ට වැටෙනවා නිසා එතන උපමාවකින් පෙන්නුවොත් නියපිටට බුදුරජාණන් වහන්සේ පස් ටිකක් අරන් දවසක දේශනා කළ ආනන්දේ මේ නියපිට තියෙන පස් තරම් ඉතාම සුළු පිරිසයි මනුස්ස ලෝකේ ජය අරගෙන සුගතියට යන්නේ මේ මහා පොළොවේ පස් තරම් මිනිස්සු සතර අපායට ජීවිතේ වරද්දගෙන පව් කරගෙන ඇදගෙන වැටෙනවායි කියලා විස්තර කළා වගේ අන්න ඒ විදිහේ මහා පිරිසක් හමු වෙනවා ඒ හැමෝ මෙතන පිච්චි පිච්චි ඉන්න කාලාන්තරයක් කොහෙවත් ගැලවීමක් නැහැ ඒ යකඩ බිත්ති වලින් යොදුන් 100ක් තරම් දුරට මේ රස්නේ එළියට විහිදෙනවා ඇතුලේ මොන තරම් රස්නේද කියලා හිතන්න බැරි තරම් රස්නයක් තියෙනවා සවචනකින් කියන්න බෑ උපමාවක් දෙන්න බෑ හිතාගන්න බැරි තරමට මේ සත්වය දුක් විඳිනවා උතුරෙන් එන ගිනිදැලට පිච්චෙනවා දකුණෙන් එන ගිනිදැලට පිච්චෙනවා උඩින් එන ගිනිදැලට පිච්චෙනවා එහෙම කාලාන්තරයක් දුක් විඳගෙන ඉන්නකොට නැගෙනහිර පැත්තේ දොරටුවෙන් දොරක් විවර වෙනවා පේනවා දොර ඇරුණා වගේ දැකලා මේ හැමෝම කෑ ගහගෙන දුවනවා එළියට පනින්න පිච්චි පිච්චි දුවනවා දුවනකොට ඒ පැත්තේ මහා ගිනි ජාලාවක් ඇවිල්ලා මේ දුවන සත්වයන්ගේ සිවිය පිච්චෙනවා සම පිච්චෙනවා නහර පිච්චෙනවා මස් පිච්චෙනවා ඇටවලින් දුන් දාලා ඇදගෙන වැටෙනවා දොර වැහිලා කර්මී මායාවක් සැබෑවක් නොවේයි ආයමන් නැකිටලා බලන වටපිට කොහෙන්ද දොර ඇරෙන්නේ කියලා අවුරුදු දහස් ගණන් තිස්සේ බලාගෙන ඉන්නකොට ආයමත් බටහිර පැත්තෙන් දොර ඇරෙනවා වගේ පේනවා ඒ නිසා කොහොම හරි එළියට පනින්න දුවගෙන යනවා කෑ ගහගෙන නමුත් එතනිනුත් ගැලවීමක් නෑ අර වගේ ගිනි ජාලාවක් ඇවිල්ලා සිවිය සමමස් නහර පිච්චිලා ඇදගෙන වැටෙනවා ආය දොර වැහිලා ආයමත් පේනවා කාලාන්තරකින් දකුණු පැත්තේ දොර ඇරෙනවා ඒ පැත්තටත් දුවගෙන යනවා නමුත් ගැලවීමක් නෑ දොර වැහෙනවා
අර විදියටම පිච්චිලා ඇදගෙන වැටෙනවා. ආයමත් නැගිටලා බලනවා. ආයෙ හැදෙනවා. ආයෙ කය නිර්මාණය වෙලා ආයෙ කාලාන්තරයක් විඳ විඳ ඉන්නකොට දුක ආයෙමත් පේන උතුරු පැත්තෙන් දුර ඇරුණා වගේ. කෑ ගහගෙන දුවගෙන යනවා එළියට පනින්න. යනකොට මහගිනි ජාලාවක් ඇවිත් සිවිය පිච්චෙනවා, සම පිච්චෙනවා, මස් පිච්චෙනවා, නහර පිච්චෙනවා, ඇටවලින් දුන් දාලා ඇදගෙන වැටෙනවා. ආයෙමත් අර පුරුදු විදියටම නිරේ දුක ගෙවෙනකන් බලාගෙන ඉන්නවා. සමහර විට ඒක කල්පයක් වෙන්න පුළුවන්. අවුරුදු ලක්ෂයක් වෙන්න පුළුවන්, කෝටියක් වෙන්න පුළුවන්, දස දහසක් වෙන්න පුළුවන්. කල කල හැටියටයි මේවා විපාක දෙන්නේ. කාලාන්තරය ගෙවාගෙන යනකොට යම් දවසක අකුසලයේ ගෙවුණනම් එයා නිදහස් වෙනවා. නිදහස් වෙන්නේ ගෙවිච්ච කෙනා විතරයි. එයා එළියට වැටෙනවා. එළියට වැටෙනකොටම වැටෙනවා මහා අසුචි වලකට. ඒ ඔසුපත් නරයට කියනවා ගූත නරකය කියලා. ඔසුපත් කියන්නේ අණු උප නරකයන්. අර මහා නිරේ තරම් දුක නැහැ. නමුත් ඒ දුකක් හැබැයි අච්චර පිච්චීමක් දැවීමක් එතන නැහැ. ඒ එතන තියෙන දුක තමයි පිංගතුනි, ඒ අසුචි වලේ ඉන්න විශාල පණු ඔරු කඳන් තරම් විශාලයි. යකඩ තුඩවල් තියෙනවා. ඒ යකඩ තුඩු වලින් සිවිය කනවා, සම කනවා, මස් කනවා, නහර කනවා, ඇට මිදුළු කනවා. ඉතින් පණුව විසින් වට කරගෙන මේ සත්වයා ආහාරයට ගන්න පටන් ගන්නවා. ඒ දුක විඳ විඳ ඉන්නවා. කය සකස් වෙනවා, ආයෙමත් ආහාරයට ගන්නවා. මේ තුවාලත් එක්ක ආයෙමත් කාලාන්තරයකට පස්සේ මෙයා ඊළඟ නරකයේ ඔසුපත් නිරයට වැටෙනවා, කුක්කුල කියන නිරයට. ඒකේ උණු අළු තියෙනවා. ඒ උණු අළු මේ සත්වයාගේ තුවාල අස්සට යනවා. අප්‍රමාණ දුකක් විඳිනවා. උණු අළු වලින් පිච්චි පිච්චි ඒ උණු අළු ගොඩේම එයා එතන ජීවත් වෙනවා. දුක විඳිනවා. කර්ම ගෙවනවා. ඒ කර්මය ගෙවුණා නම් එතනින් ඇදගෙන වැටෙනවා කටුඹුල් වනයට. මේ කටුඹුල් වනය වැටුණට පස්සේ ගිනි ගන්න කටු ගස් තියෙනවා විශාල යොදුන් ගණන් උස. ලොකු කටු තියෙනවා. මේවට නග්ගවනවා බලෙන්ම යමපල්ලන් විසින්. කැමැත්තෙන් නගින්නේ නමුත් නගින්න සිද්ධ වෙනවා. එතෙන්ට ගියා නගිනකොට අර කටු තමන්ගේ කය පැත්තට හැරෙනවා. හැරිලේ කටු ඇඟේ යනෙනවා, අතේ පය යනෙනවා, කුසෙන් යනුනවා, පිටිපැත්තෙන් මතු වෙනවා. මේ විදිහට කටු ඇණ යනි, කටු ගලව ගලව අර කටු ගහදිගේ ගිනි ගන්න කටු ගහදිගේ උඩට නගිනවා. ආයි කාලාන්තරයකට පස්සේ උඩට ගියාට පස්සේ ආයි පහලටත් බහිනවා. එතකොට අර කටු උඩු පැත්තට හැරෙනවා. මේ විදියට මේ විදියට කර්මානුභාවය තමන්ට දුකම දෙමින් පීඩාවම දෙමින් එනවා. තමන්ට හතුරෙක් වගේ මනුස්ස ලෝකේ ජීවත් වෙන කාලේ පව් කරගත්තු නිසා හිතලා නිම කරන්න බැරි තරමේ වචනෙන් කියන්න පුළුවන් නම් එයාලා හිතනවානේ මම නම් කවදාවත් ආයි පව් කරන්නේ නැහැ කියන තරමට සිතුවිල්ලක් ඇති කරනවා. ඒ දඬුවමක් නිසා මේ කර්මයේ දඬුවම සංසාර දඬුවම තමයි උරුම වෙන්නේ. මේ ලෝකේ වරදක් කළාම දඬුවම් දෙනවා වගේ සංසාරෙට වැරදි කරාම හිතට හොරා වැරදි කරන්න බෑ. කාට හොරා වැරදි කළා හැංගිලා හිටියත් කර්මයේ සාපේ ලැබෙනවාමයි. ඒ නිසා බය වෙන්න ඕනේ නෑ. වැරදි කරන කෙනෙක් නීතිය රැහැනට අහු වුනේ නැතත් කර්මයේ රැහැනට අහු වෙනවා, සංසාර රැහැනට අහු වෙනවා. යාට දෙන්න තියෙන ලොකුම දුක දෙනවා ඒ කර්මානුභාවය. ඒකෙන් ගැලවිල්ලක් නැහැ. ඒ නිසා පින්වතුනි කර්මයට වටන්න පුළුවන් කමක් නැහැ. සංසාරයෙන් පැනලා යන්න පුළුවන් කමක් නැහැ. මේ දුක්වලින් නිදහසක් නැහැ. මෙපිට නිවනින් මෙහා, ධර්මයෙන් මෙහා, අධර්මයෙන් සැනසෙල්ලක් නැහැ. මේ අධර්මයේ දුක විඳින්නේ. ඒකත් විඳවල අවසන් වුණා නම් එතනින් ඇදගෙන වැටෙන තවත් ඔසුපත් නිරයකට. ඒ නිරයට කියන්නේ අසිපත්ත වනය. ඒ වනයේ ගස්වල හැම කොළයක මුවහතක් තියෙනවා. හුළඟට ගස්වනෙනවා. එතකොට මේ සත්ත්වය හෙටමෙට දුවගෙන යනවා. අර කොළ වැටෙන ඇඟ කැපෙනවා. බේරෙන්න කොහෙට දිව්වත් හැමතැනින්ම කොළ ඇදගෙන වැටෙනවා. ඒ කොළවල දෙපැත්තම කැපෙනවා. ඒ මුවහතට කැපෙනවා, කඩුවලට කැපෙනවා වගේ. අතපය කැපෙනවා, කන්නාස් කැපෙනවා, ඇඟ කැපෙනවා. එහෙම කැපි කැපි කාලාන්තරයක් දුක් විඳිනවා. ඒ තුවාලත් එක්කම මේ සත්‍ය අදගෙන වැටෙන වේතරණී කියන නිරේට. එක ගඟක් ලුණු වතුර තියෙන අරතුවාල ඇතුළ ලුණු වතුර යනවා. ඒ ගඟා පතුලේ පිහිතල තියෙන වැට කැපෙනවා. නෙළුම් දඬුවල කටු තියෙනවා ඇනෙනවා. මෙහෙම එහෙට මෙහෙට ඇවිදවිද ඒ වතුරේ එයා ඉන්නවා. කාලාන්තරයක් ඒක දුක් විඳිනකොට නිරපාලිය නැවතත් මෙයාව ගොඩට ගන්න මෙයාට බිලි කටුවක් දානවා. මේ විශාල කටුව මෙයා උගුර හිර වුණාට පස්සේ උඩට ඇදලා ගන්නවා.
ඇදලා අරගෙන අහනවා දැන් උඹට මොනවද ඕන කියලා. එතකොට මේ මිනිස්සයා මේ සත්‍ය නිර්සත්‍ය කියනවා අනේ මට බඩගිනි කියලා. කර්මයේ ආහාරය වශයෙන්ුයි තියෙන්නේ. සබ බඩගින්නට කිසිම දෙයක් මේ ලෝකෙ වගේ නැහැ. එසා යකඩ අඬුවකින් කට ඇරලා ගිනිගෙන දෙවෙන ලෝගුලි අරගෙන කටට දානවා බඩගින්නට. තොල් පිච්චෙනවා, දිය පිච්චෙනවා, උගුරු දණ්ඩ පිච්චෙනවා, අතුණු බහන් පුච්චගෙන පිට වෙලා යනවා. නැවත නැවතත් නිර්මාණය වෙනවා. කය නැවත නැවතත් ලෝගුලි ගිලින්න වෙනවා. මේ කර්මයේ සාපේ නිසා ලෝගුලි ගිලිනවා බඩගිනි නිවෙන්න. බඩගින්න නිවුණට පස්සේ තවත් පිරිසක් ඇවිල්ලා අල්ලගෙන අහනවා දැන් මොනවද වුණ? අනේ මට පිපාසයි කියලා කියනවා. පිපාසයේ නිවෙන්න අයිමත් යකඩ අඬුවෙන් කට ඇරලා ගිනිගෙන දැවෙන ලෝදිය වක් කරනවා කටට. දිව පිච්චෙනවා, තොල් පිච්චෙනවා, උගුරු දණ්ඩ පිච්චෙනවා, අතුණු බහන් පුච්චගෙන පිට වෙලා යනවා. මෙහෙම කර්ම ගෙවලක් එතනිනුත් නිදහසක් නැහැ. කර්මය ගෙවුන් නැත්තම් තව පව් තියෙනවා නම් ගෙවන්න ආයෙත් මහා නිරයට වැටෙනවා. එනිසා නිමාවක් නැති මහා දුක් සංසාරේ තියෙනවා. ඒවෙන් අත මිදෙන්න ඕන ඔය නිරේ පිළිබඳයි දේශනා කළේ. මේවා දකිනවා යම රජතුමා. එතුමා කල්පනා කරනවා මේ සත්වයෝ පව් කරන මොනතරම් දුක් විඳිනවද? අනේ මට මේවායින් මිදිලා ඒ භාග්‍යවත් අරියත් බුදුරජාණන් වහන්සේ නමක් මනුස්ස ලෝක ඉපදිච්ච කාලෙක මනුස්ස ලෝක ඉපදෙන්නේ නැත්තම් ඒ බුදුරජාණන් වහන්සේ ළඟ මට ඇසුරු කරන්න නැත්නම් ඒ ධර්මය අහලා මටත් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් මේ දුක් නැති අමා මහ නිවන් දකින්න නැත්තම් මොනතරම් හොඳයිද කියලා යම රජතුමාට සිහි වෙනවා. ඒත් පින්තුනේ එතුමට ඒක කරගන්න බෑ. නමුත් බලන්න මනුස්ස ලෝකෙ ඉපදිච්ච අපිට එවැනි දුක්වලින් නිදහස් වෙන පරම ශාන්ත සැනසෙල්ලක් ලබා දෙන නිවණිය මඟ කියා දෙන ධර්මය තියෙනවා. ඒ ධර්මයේ පිළිපැදලා මේ සියලු දුක්වලින් නිදහස් වෙලා සතර අපායක් නැති, මෙලොවක් නැති, පරලොවක් නැති, ඉරහඳ තාරකා නැති කිසිම දෙයක් කවදාවත් මුණ ගැහෙන්නේ නැති තැනවන ඒ අමා මහ නිවනට පත් වෙන්න මේ ධර්මයේ පිහිට වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගන්න වටිනවා. එදා මේ දේශනාව සංවිද්ධි අප්‍රමාණ පිරිසක් ස්වාමින් වහන්සේලා අරියත්වයෙන් අමා මහ නිවන සාක්ෂාත් කරගත්තා. අපටද මේ උතුම් ධර්මය අනුභවයෙන් උතුම් තෙරුවන්ගේ පිහිටින් මෙලෝ ජීවිතේ පුරා ධර්මානුකූල වෙලා පාරමී ධර්ම සපුරා බුදුපසේ බුදුමහරහතන් වහන්සේ වැඩම කළ ආර්ය මාර්ගයේ ගමන් කොට නිවි සැනසෙන ඒ අමා මහ නිවන් සෝයම අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා. ඒ නිමාවටපත් වූයේ පුසුම් පොහොය නිමිති කර FM දෙරණ සදහැ සිටින් ඔබට පිදු පුසුම් පෝදා දම් දෙසුමයි. දේශකයාණු හම්බන්තොට උඩමලල විහෙරගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපාද රිදීගම ඉන්ද්‍රාලෝක ස්වාමීන් වහන්සේ සියලු ලෝවැසියන් සදහම් සිහිලෙන් සෙනෙහේවා.